Receive money from anywhere in the world. Western Union now available at Ceylon Bank. Chilling with Russell. Hello, hello, hello. It's once again Sunday and it's Ceylon Bank presents Chilling with Russell. Of course, it's been a very interesting week. We've had a few interesting things going on. And ada api baluwa podi chill ekak ganna kiyala. Parna yalu tika genalla, parna katha tika katha karala, paya bhagekata poddak danna nadda. බැයි මම දැන්ම එකක් කියන්න ඕනේ මේක ලයිව් නෙවෙයි යන්නේ මේක රෙකෝඩින් එකක් යන්නේ ඒ හින්දා අපිට කමෙන්ට්ස් ලයිව් ටයිම් ගන්න බැරි වෙයි ඒකට සමාව අය දිනනවා නමුත් මේ දවස්වල මේ ප්‍රශ්න වැඩිනේ අපේ ඒරියක පව කට් තිනවා ඒ හින්දා ඒක අවොයිඩ් කරන්න තමයි මේක කරන්නේ ඒ වගේම අමතක කරන්න එපා මේ දවස්වල කොවිඩ් සීන් එක පොඩ්ඩක් වැඩියෙන් යනවා පැතිරිලා පරිස්සම් වෙන්න කොහේ ගියත් හිතන තරම් මේක ලේසි පහසු ලෙඩකුත් නෙවෙයි අවංකව මන් දන්නවා මේ අපි කතා කරන මොහොතේත් මේක බලන් ඉන්න කට්ටියගෙත් කාගේ හරි යාළුවෙක්ට හරි රිනැද කෙනෙක්ට හරි මේක වැළඳලා ඇති. අපි ඒගොල්ලන්ට සුබ පතනවා ඉක්මන් සුවයකට ඒ වගේම සෙන්ඩින් ගුඩ් වයිබ්ස්. අමතක කරන්න එපා අපේ පරිස්සම අපි බලා ගන්න ඕනේ. සුවදාදී ටිකක් සැරෙන් සලාන් බැංකුවත් කිව්ව මිට කලින්. දැන් හරි ටොකින් ඔෆ් පරිස්සම් වෙන කට්ටිය මෙයාගෙන් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මෙයා මන් දන්නේ ප්‍රශ්න ගොඩයි. But before further ado, let me introduce you to the man with the plan, the chill pill, and the granddaddy of everything cool. Good morning. Good morning. Mageng prahisang winna? Ee mokata de. Chill ekak thamai apita ji ape chill ekak thamai jeevitayata genna ona Shyam. Me wage kale especially oya mention kara me godak prashna covid hinda ekama ගොඩක් මිනිසුන්ට මේ මේ කාලය හරි ගොඩක් අමාරු ගොඩක් අයට නෙමෙයි ඔක්කොටම ඉතින් අපි පුළුවන් විදියට අපේ ස්පිරිට්ස් ලිෆ්ට් කරලා පොසිටිව් වයිබ්ස් යවලා පොසිටිව් විදියට ඉන්න ඕන. ඉතින් ඒකට තමයි අපේ මානසිකත්වය පොඩ්ඩක් අපි ඊස් කරලා අපිට කරන්න ඕන දේවල් පොඩ පොඩ කරා නම් මං හිතන්නේ අපිට සෑහෙන්න උදව් වෙනවා. අපිට සතුටු කරන දේවල් වලට අපි කාලේ අපේ ශක්තියයි යොමු කළ යුතුයි. ඉතින් මට ඇවිල්ලා ඒක චිල් එක මම ගොඩක් ගහක් යටට වෙලා අර තනකොළ කෑල්ල කටේ තියාගෙන වටපිටාව වෙන දේවල් බලන්න කැමතියි, මැච් බලන්න කැමතියි, බීච් එකට වෙලා ඉන්න කැමතියි. ඉතින් ඒක ඒක තමයි මගේ මානසිකත්වයට උදව් වෙන දේවල්. මම හිතන්නේ ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් මම ඒකම මාත් එක්ක ශාමගේ ඩයලොග් වියු ඇප් එක මම අරන් යනවා. මට ඕන වෙලාවට මැච් එක බලා ගන්න. ඉතින් ඒ අතින් මම ජොලියේ ඉන්නවා. ඔයා මතක් කරපු දෙයක් ආයෙ මතක් කරන්න කැමති සෙලාන් බැංකුව ගැන. මේ මේ වගේ අමාරු කාලයකට අපේ පවුල් අතර අපේ යාළුවන් අතර සමලට ඒගොල්ලන්ට උදව් කරන්න අවශ්‍යතාවයක් තියෙයි. අපිට ඒගොල්ලන්ගෙන් උදව් වෙයි. ඉතින් අමතක කරන්න එපා සෙලාන් බැංකුවෙන් එහෙම ඔෆර් කරන ගොඩක් ප්‍රොඩක්ට්ස් වෙස්ටර්න් යුනියන් මනි ට්‍රාන්ස්ෆර් එක මේම කරද්දි සල්ලි යවන්න පුළුවන්. ඉතින් බ්‍රාන්ච් එකට ගියාම චාර්ජස් නැතුව account නැතුව අපිට ඒ වගේ දේවල් මේ මේ කාලේ අපිට මේ කාලේ විතරක් නෙමෙයි කොයි වෙලේ වුණත් අපිට sort out කරගන්න පුළුවන්. ඉතින් ඒව අමතක නොකර අපේ ජීවිත සිම්පල් කරලා chill එකේ ඉමු. Chill එකේ ඉන්නවා. හරියට හරි. අර තව එකක් දවසම් some time ago there was this video ගොඩක් ඇවිල්ලා මොඩ බයික් එකක් උඩ වාරිලා full කයිය ගල වඩයක් කාලා වගේ සැපේ ඉඳපන් මලි සැපේ ඉඳපන් කියලා කතා කරනවා. සැපේ ඉන්න එකෙන් සලන් බැංක එකෙන් they also have some really good offers right now. සලම් බැංක ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා වතුර රිසෝට් එක තියෙනවා වතුර රිසෝට් එකේ 40% ආරි ලගුන් එකේ 55% තියෙනවා ඊරා බීච් එකේ තියෙනවා වට 50% ජෝස් රිසෝට්ස් එකේ 50% ඒ වගේ ඔෆර්ස් 100 ගානක් තියෙනවා ශ්‍රී ලංකා බැංක ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර්ස් ලාට ඒ තින් දීස් ආර් ඕල් කොවිඩ් ප්‍රොටෙක්ටඩ් ප්ලේසස් ඉන් ද සෙන්ස් නොට් ප්‍රොටෙක්ටඩ් බට මොකද කියන්නේ හොඳට ප්‍රොටෝකෝල්ස් කොවිඩ් ෆ්‍රී කොවිඩ් ෆ්‍රී සේෆ්ටි ප්‍රොටෝකෝල්ස් ෆෝලෝ කරලා කරන තැන් ටිකක් ඉතින් ඔය යනවා ෆැමිලි එක අරගෙන එතනට ගියන්ද දැන් ටෝකින් ඔෆ් ආතල් එකේ ඉන්න සෙට් එක අපේ ලෙජන්ඩ්ස් වර්ල්ඩ් සීරීස් එකේදී ආතල් එකේ හිටපු හොඳම එකේ තමයි තිල්න තුෂාර මිරෙන්ඩෝ වද එම්බා 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 තරං වද දුන්න එක තවත් නෑ මට අපි මිනට ආදරට කිව්වේ අපේ එන්ටර්ටේන්මන්ට් මැනේජර් කියලා අද ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක පොඩි පොඩි කතා ටිකක් කරන්න so let's get him on hang on a second Chilling with Russell.
අපි සිංහලෙන් ඉංග්‍රීසියෙන්ද කතා කරන්නේ අද? අපි භාෂාවක් තෝරලා both යකෙක් නේ මචං. මේ උඹට අම්බ කියන්නේ. ඒ උඹට අම්බ කියන්නේ ඇයි බං? අම්බලංගොඩනේ. ආ අම්බ ගොඩයා. අම්බලං ගොඩයා. ගොඩයා. අම්බලං ගොඩ පොෂ් කරා තමයි අම්බා කියලා කිව්වේ. රයිට්. හරියට. ටෝකින් ඔෆ් පොෂ් තව හොඳ මිනිස්සෙක් ඉන්නවා අපේ මේ ෆයිනල් එක තව පොඩ්ඩෙන් ගොඩ දාලා දෙනවා අපිට. ලෙජන්ඩ්ස් වර්ල්ඩ් සීරීස් එකේ. and ගැහුවොත් ගැහුවා තමයි පාර ආයෙ හිටිනවා හිටනොත් හිටුණා. he is here with us. ලාමයාගේ ෆුට්බෝල් මැච් එක අතර පොඩ්ඩක් අපි කරදර කරා යාට. he is here. I'll introduce him in a second. Chilling with Russell. පිළිගන්න කෞශල විරත්න. අම්මේ වාහනේට වෙලා පොඩි එකා සෙල්ලම් කරනවා බල බල අපිත් එක්ක බයිලා ගහන්න සෙට් වෙලා කෞෂි. හරියට හරි. මොනවා කරන්නේ? මේ කෞෂි අර ශ්‍යාම්ට උගන්නන්න මචං උඹ ඔය බලන්නේ ෆුට්බෝල් නෙමෙයි කියලා. උඹ AFL නෙමෙයි බලන්නේ. ඔව් මේකයි ශ්‍යාම් මේ ඔසි රූල්ස් ඇක්චුලි. මේ ෆුට්බෝල් නෙමෙයි මේ ඔසි රූල්ස්. ෆුටි. ඕක බැලුවම ශ්‍යාම් ශ්‍යාම් කොණ්ඩෙන් ඇදලා වුණත් ටැකල් කරන්න පුළුවන්. අම්මට වඩා. ඕකට ටීවී එකේ බලන එක එච්චර එන්ජොයි කරන්න බෑ සර්. ඔය ස්පෝට් එක ඇත්තට ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා බලන්න ඕනේ. එතකොට තමයි වටපිටාවේ ඕෆ් ද බෝල් ගොඩක් දේවල් වෙනවා නේ. ඉතින් ෆිට්නස් ලෙවල්ස් උත් හෙන හයි ස්ටෑන්ඩඩ් එක තියෙනවා. පෑ හරි ඒ ගේම් එකේ ඩියුරේෂන් එක හැම වෙලේම හැම ප්ලේයර්ම දුවනවා. ඩිෆෙන්ස් හරි ඇටැක් එක වුණත් මේ හැම වෙලේම ඇටැක් එකේ ඉන්නේ. ඇම්බා වගේ ඉන්නේ ඇටැක් ෆුල් ඇටැක්. දුවන්න වෙන්නේ. දුවන්න වෙන්නේ නැහැ. දුවන්න වෙන්නේ. හැබැයි ඇම්බට මහර සීන් එකක් වුණා. ඔයාලා මතකද? අර මම දවසක් කැම්බ ටිකක් කිව්වා. and I think the first time we cook with අර මටන් කාරි ആയി පොල් සම්බෝලයි ඔක්කොම අදලා අස්සෙන් තිබ්බනේ. රසල් එදා දවල්ට කෑවද මල මතක නැහැ. කොහොම හරි ඇම්බා මිසින්. මිනිහට මොනා වුණත් දන්නේ නැහැ. සද්දයක් නැහැ. පස්ස ඩොකා ගලුවා මිනිහා කෝ කියලා බයත් උනා මූට පස්සේ ඩොකාට මිනිහා කෝල් කළා කියනවා ඩොක්ටර් මගේ බඩරි දෙනවා බාට මට මුකුත් ගන්න බෑ යටි බඩ හරිම අමාරුයි මේ මට කොහෙවත් යන්න බෑ ඩොක්ටර් බය වුණා මෑන්ට කෝවිඩ්ද කියලා හැබැයි පස්සේ we found out what the problem was ඔක මතන කියන්න බෑ හැබැයි අම්බර කැම එක මිස් වුණා මොකද්ද මේ කතාව අම්බ මං ඊයේ ගිහිල්ලා මේ ඊයේ ගිහිල්ලා මේ ડોක්ටර්ට පෙන්නල බඩ ඔක්කොම චෙක් කරා ඔක්කොම හොඳටම දිනනවා කිව්වා තෙල් මේ තෙල් වැඩි කිව්වනේ පොඩ්ඩක් මම තෙල් වැඩි කියලා කොහොම හරි දන්නවා ඉතින් ඔකට තාම බඩ නෑ මේ ආ එකපාරක් ආවා මේ බඩ රීදිලා ඊට පස්සේ මං ගිහලා ඔක්කොම චෙක් කරා චෙක් කරාම මේ බොනවද කියලා හෙව්වා සිගරට් බොනවද කියලා හෙව්වා මේ මාරෙක් කෙනාගෙන් ඇවි සිගරට් බොනවද කියලා වා මොකටද ඔය තාකොට කරන්නේ Kaushi, what's happening, my what's new? You know, I'm going to actually go for a bit. Russ, you continue. I'll be back. Kaushi, I think you are not Melbourne. You are not a place like Mahambe. You are a place like Tiki. I think you are not a place. ඔව් ප්‍රබත්ලා ඔක්කොමලත් එක්ක හම්බ වෙනවා ගොඩක් වෙලාවට. හැබැයි මේ අන්තිම සතියේ කෙනෙක් ලොක්ඩවුන් නැති තිබ්බා එකින්ද කොහෙවත් යන්න හම්බුන්නේ නැහැ. හැබැයි මම ඉතින් සුපුරුදු විදියට වැඩ කරගෙන ළමයින් මැචස් වලට දාලා ඒවා බලලා ඒකටවත් ෆිට්නස් කරවලා මාත් පොඩ්ඩක් එහෙම මෙහෙම දුවලා ඉන්නවා. සැපේ ඉන්නවා. ආ හොඳයි හොඳයි හොඳයි. දැන් ෆිට්නස් කියලා කිව්වේ ඔයා මේ ඊළඟ සීසන් එක ගහන්න දෙන්නේ. දැන් ඔයාට ඕගලන්ට ගොඩක් පොසිෂන් එකක් එනවා නේ අර මේ මල්ග්‍රේව් එකේ ඩිල්ෂා, නුපුල් තරංග, සනත් ජයසූරිය කෝච්, අනුස සම්රණායක ඇසිස්ටන්ට් කෝච්. මල කෙලියයි කොහොමද මුන්ට ගහන්නේ? කොහොමද මුන්ට ගහන්න ඕනේ නැත්තම් එහෙන සද්දේ නේ? මමත් දැන් මේ try එකක් දෙන්නේ කොහොම හරි මල්ග්‍රේව් සෙට් වෙන්න කියලා. මොකද ඉතින් ආ වත් යන්නේ සෙට් එතන සෙට් වෙන්නද? මම ගාඩි නෑ සවුත් කම්බෙන් මම කිව්වේ try එකක් දෙන්න ඕනේ කියලා. ආ ඌ හැබැයි අනිත් පැත්තේ ඉඳලා මැච් එක දුන්නා නම් හරි මේ ආයේ ලෙජන්ඩ්ස් එකට අපි ගොඩක් දුරට සෙට් වෙයි.
එකනේ මං හිතන්නේ කාලය අනුව තමයි අපේ අවේලබිලිටි අනුව තමයි ඒක සූට් වෙන්නේ හැබැයි මං හිතනවා අපි ජනවරි ෆෙබ්‍රුවරි වලට තමයි ඒක ෂෙඩියුල් කරලා තියෙන්නේ ඉන්දියාවේ සමහරලාට ගහන්න නැති වෙයි කියලා කියනවා කෞෂි UAE වල චාන්ස් එකක් තියෙනවා ඒ වගේම පොඩි අවුට්සයිඩ් චාන්ස් එකක් තියෙනවා මේ ලංකාවේ ටෝර්නමන්ට් එක ගහන්න ඉතින් ඒක ඇවිල්ලා අපිට ගොඩක් එක්සයිටින් මේ මෙහි ගහන්න හම්බුනොත් ඔව් එහෙම ගහන්න පුළුවන් නම් ගොඩක් ලොකු දෙයක් ලංකාවේ ගහන්න පුළුවන් නේ අපිට ලංකාවට පොඩ්ඩක් අඩිය තියන්න පුළුවන් එහෙම වුණා ඔව් එතකොට අපේ අපේ ෆෑන්ස් ලාටයි මේ අපිටත් ගොඩක් කික් එකක් තියෙයි අපේ මේ අපේ කන්ඩිෂන්ස් වල මේ ටෝර්නමන්ට් එක ගහන්න හම්බුනොත් ඉතින් ජනවරි ෆෙබ්‍රුවරි වෙයි කියලා හිතනවා නොවෙම්බර් වල වෙන්න තිබ්බ ඒක postpone වෙලා 100% හැබැයි venue එක තමයි තාම ෂුවර් නැත්තේ. එම්බ මොකද කියන්නේ ලංකාවේ ගහනවා නම්. ඔව් ඇත්තටම රසල්ලාගේ වගේ මේ ප්‍රේක්ෂකයන්ටත් හොඳයි අනිත් එක අපිත් ඔය වගේ මැච් එකක් ඉදින් ලංකාව ගොඩ ගාලෙන් ගහලා නැහැ 2010න් පස්සේ. ඉතින් හරි මේ කව්වා. ඉතින් ශ්‍රී ලංකාවේ තිබුණ ඇත්තටම ලංකාවේ තිබුණ හොඳයි අපි හැමෝටම. ඉතින් ඒක 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 වෙන්න බැරි නෑ. ඒකම මේ අපේ වෙනත් ප්ලේයර්ස්ලා දැන් සෙලෙක්ෂන් ප්‍රශ්නත් ඇති වෙනවා. දැන් ඉසුරුදානත් රිටයර් වෙලා. ඒ කියන්නේ ඇත්ත එලිජිබල් මේ සෙලෙක්ෂන් වලට. මාර ටොපි. ඉතින් මම වටපිටාව බලන් ඉන්නේ බැට්ස්මන්ලා රිටයර් වෙන්නේ නෑනේ. ඒකින්ද මට පොඩි චාන්ස් එකක් තියෙන්නේ. තාම මේ ඔක්කොම බෝලර්ලා තමයි ඉන්නේ. මේ ප්ලේයර්ස්ලා 20ක් විතර අරන් යමුනේ. අවුලක් නැහනේ. ප්ලේයර්ස්ලා 20ක් විතර අරන් යමු. කී දෙනෙක් නිවාඩුවේ අරන් යන්න දැම්බා? ඔයා මොනවද කරන්නේ මේ ටිකෙන්? මේ කෝචින් මොනාරි කරනවද? ක්‍රිකට් වල සම්බන්ධයක් තියෙනවද? නෑ දැනට නෑ රොසල්ලා මේ දැන් බෝ ෆිල් ප්‍රැක්ටිස් පටන් ගන්නවානේ ළඟදී. ෂෙඩියුල් එක තිබ්බ නොවැම්බර්ද මොනවාද මැච්. 3 days උයි 1 days උයි ගහනවා කියලා. දැන් අදහෙට දාවේ ප්‍රැක්ටිස් කියලා ඊට පස්සේ අපි ඉතින් ගෙදර ඉතින් ප්‍රැක්ටිස් කරගෙන ඉන්නේ බයික් එක පදිනවා පොඩ්ඩ එක්සයිස් ටිකක් කරනවා ඉතින් ෂේප් එක ඉන්න එක තියාගෙන උඹ කෝචින්ද අපෝ නෑ මොන කෝචින් එන උඹ මොනවද දැනට නෑ මම සෙල්ලම් කරනවා තාමරයි කෝච් ඔව් තාමරයි කෝච් හයිදී බා බ්ලූම් ෆිල් ගන්නවා ඔව් සෙල්ලම් කරනවා නියමයිනේ මම හිතුවා ඔයා ඇවිල්ලා අපිත් එක්ක ආතල් එකේ ජෝක් දදා ඉන්නේ එකේ මං හිතුවා මේ ලොන් හැලිලා කියලා උඹේ ආපෝ නෑ මේ ස්කොඩ් එක දාත්තේ අම්මා ස්කොඩ් එක දාත්තේ රසලා ලංකාවේද මං ලංකාවේ මචං මේ දැන් ඉන්නේ ලංකාවේ ඉන්ඩියන් සීරීස් එක ඉවරුණා විතරයිනේ තව දවස් දෙක තුනකින් ඉතින් ළමයි බලන්න යන්න කල්පනා කරනවා ඊට පස්සේ සවුත් ඇෆ්‍රිකන් ටුවර් එකට කෝවිඩ් ප්‍රශ්නත් එක්ක ඔක්කොම වටපිටාවේ වෙන දේවල් අනුව ලස්සන්ට සෙට් වෙයි කියලා හිතාගෙන ඉන්නවා මේ වෙලාවේ. Hoping for the best November these days. කිසිම දෙයක් plan එකට වෙන්නේ නැහැ නේ. ගොඩක් වෙලාවට මේ අපි ඉන්දියන් සීරීස් එක බැලුවත් හැම වෙලෙම plans මාරු වුණා. කඩිකඩි එහෙම. ඔව්. Plans මාරු වුණා. ඉතින් අපි ඒකට adjust වෙලා අපිට පුළුවන් විදියට ඉස්සරහට යන්න ඕන. ඉතින් පොඩ්ඩක් මේ ඉන්දියන් සීරීස් එක ගැන කතා කරත් ගොඩක් ප්‍රශ්න තිබුණා කොවිඩ් එක. හැබැයි අපේ ඕගනයිසර්ස් ලා වුණා ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක වුණත් කැඩි කැඩි යන. ඇහෙනවද දැන්? Shyam can you hear me? I can hear you. I think Amba's connection is a bit off. Ah. Kaushi can you hear us? Yeah, I can hear you. Ah. ඉතින් මේ connection එක අවුලක් තියෙනවා. ගොඩක් දේවල් plan එකට ගියනේ අපිට postpone කරන්න වුණා. හැබැයි ඒ වගේ adjustments අපි කරලා අපිට හරි successful tournament එකක් ගහන්න chance හම්බුණා. ඉතින් හැමෝම මේකට contribute කරා. ඉතින් ඒකට well done කියන්නත් ඕනා. ඒකම අපි ඉස්සරහට යනකොටත් තව ගොඩක් කාලෙකට මං හිතන්නේ අපි මේ විදිහට adjust වෙන්න flexibility තියාගන්න අපි last වෙලා ඉන්න ඕන. නැත්නම් අපිට කිසි දෙයක් කරන්න බැරි වෙයි කියලා හිතනවා. ඉතින් පොඩි mention එකක් medical staff එකට armed forces ground staff organizers ලට මේ successfully ඔය adjustments කරලා අපිට positivity එකක් කරන් දුන්නට ඒක ඇත්ත කවුද අපේ ඇම්බ්‍රෝස් දැන් ඇහෙනවද අපිව ඔව් දැන් ඇහෙනවද දැන් ඇහෙනවා right right කවුද I would ඔයාට පුළුවන් නම් කවුෂි phone එක අතර ගන්න අතර අරන් ගන්න අර අතරදාන් දෙන්නේ එනම් මන් දන්නේ අයියා ප්‍රශ්න සද්ද එන්නේ කියලා it's okay let's move on damai dangoy thundanaama legends ekak gahuwane
Hi, the Tundanama Hitia, and you all had lots of good, interesting stories to say and all that stuff. මට දැන් දැනගන්න ඕන එක දෙයක් ඇවිල්ලා අද චින්තක සැසිකක් දෙන්න හිටියේ නමුත් එයාට වැටරෙන්න වුණා. Kaushi, you were playing that final and you were with Chintaka when the last you know decent partnership was happening. අපි ළඟටම ගියා ගිහලා ඉතින් පොඩ්ඩක් you know things didn't go away. චින්තකට වදිනවා හොඳ පාරක් මේ කවුද අපේ කවුද ගහන්නේ එක? ගෝනි මයින් ගෝනි ගහන්නේ. එතකොට ඒක වෙච්ච වෙලාවේ යා පොඩ්ඩක් you know වේදනාවෙන් හිටියේ and you know we were also in a bit of a situation. ඔයාට මොකද ඒ වෙලාවේ කතා කරේ දෙන්න මොකද්ද ඕලංගේ ගිය ඩයලොග් එකේ වෙලාවේ හැමෝටම දැනගන්න ආසයිලු එතන මොකද උනේ කියන එකට. නෑ ඒ වෙලාවේ මම ගිලවුවා ජින්දගේ මේ මොකද තත්ත්වය අතේ කියලා ඊට පස්සේ කිව්වා රිදෙනවා කියලා මම ඒත්වා දැන් ඉතින් මොනවා කරන්නද කොහොම හරි බෙක් ගහන්නත් එපායි නැගිටලා කොහොම හරි ගහමු කියලා ඊට පස්සේ තමයි අම්බදුවන් ආවේ අතුරට අම්බදුවන් ඇවිල්ලා කිව්වා මේ අම්බදුවන් ඇවිල්ලා කලිම්ම මට කිව්වේ මේ තව පොඩ්ඩයි තියෙන්නේ නැහැ මේ ප්‍රැක්ටිස් ලාවේ අපිට ගන්න වගේ ගහපන් කිව්වා ඊට පස්සේ මම චින්තා කොහොම හරි මම මේ චින්තා ගොඩක් අමාරු වෙන්නේ මට ඉතින් මේ මම කිව්වා කොහොම හරි චින්තා දැන් නැගිටලා ගහමු අපි දෙන්න දැන් අදන් ආපු එකනේ මෙච්චර වෙලාවක් මේ කිව්වම චින්තකෝ පොඩ්ඩක් ඉදපම් පොඩ අත මේවා වෙනකන් පොඩ්ඩක් කූල් වෙනකන් ඉඳලා ගහමු කියලා. ඕක තමයි අපි දෙන්න කන්වර්සේෂන්. ඔව් ඉතින් මේ එදා අපි නොණ්ඩි නේද? මැච් එක පටන් ගත්තම අයියෝ ටෝර්නමන්ට් එකේ ෆිට් එකටම හිටපු එකා රැට කෙල වුණා. අසලයි යනේ. ෆිට් එකට 2 km නේ. ඔව්. එදා වෙනකන් මම විතරයි හැම බෝලෙම ෆීල් කරලා දිගටම ෆීල්ඩ් එකේ හිටපු එක. ඉතින් බැටින් වැඩිය හම්බුනේ නැහැ. ඉතින් අපි ඕන වෙලාවට විතරනේ හම්බෙන්නේ. සචියා කරා වැඩේ. එක්කෝ ගහනවා නම් ඩෝංගල බවුන්ඩරි එකට යන්න ගහන්න ඕන. නිකන් මෙහෙම එන්න ගමන් බෝලේ පස්සේ දුවන්න තිබ්බම ඉතින් හැම්ස්ට්‍රින් අරවා මේවා යනවා තමයි අපේ වයසට. නෑ ඉතින් ඊට කලින් දුවන්න හම්බුනේ නැහැනේ රසලයි. මේ කවුවා? ඊට කලින් දුවන්න හම්බුනේ නැහැනේ. නෑ ඉතින් අපි කපටි කමෙන් ඉන්නේ දෙපැත්තේ ෆීල්ඩර්ස්ලා ඉන්නවා බවුන්ඩරි ලයින් එකේ ෆීල්ඩර්ස්ලා ඉන්නවා ඉතින් ඒගොල්ලෝ කවර් කරනවා ඉතින් අපිට අඩි දෙක තුනක් අක් ගාලා අරගෙන ස්ලයිඩ් එකක් දාන්න පුළුවන් හැබැයි බෝලේ පස්සේම හයියෙන් දුවන එක තමයි ගොඩක්ම අමාරු හැබැයි කව්වා මේ රසල් අයියා මචං මේ ස්ලයිඩ් එහෙම දැම්මද බා මන්නත් දැක්කේ නෑ අනන්ත දැම්ම මද කෞෂි මේ අවුරුදු 50ක් කියලා ඔය මදයි කිව්වා අපි එහෙම 50 ඔව් අන්නාරි ආ අන්න එහෙම එන්න අපිට කිල්ලිය දාන්න ඉස්සරලා හරිද මේක දැනන් ඉන්න අපිට වයස කීයද මේමයි දැන් මම හිතාගෙන රසල් අයියා තාම 40 කියලා තව්වා ඉතින් වයස කිව්වනේ පැන්න ගම තාම නෑ බෑ ළඟයි ඒ හරිය වගේ තමයි ඉන්නේ කව්වයි මා එක වයසේ 40යි කව්වයි මා එක වයසේ 40යි තව මොකද්ද මේ දැන් ඒ ටුවර් එකේ කාලෙකට පස්සේනේ අපි ඔක්කොම එකතු වුණේ ටීම් එන්වයරන්මන්ට් එකට ආවේ මොකද්ද ඔයගොල්ලෝ ගොඩක් මේ එන්ජොයි කරපු දේ ඉස්සලා එම්බා ඊට පස්සේ කෞෂි කියන්න බලන්න එන්ජොයි කරා කියන්නේ ඇත්තටම ලොකු කට්ටිය එක්ක ඒ කියන්නේ සනත් අයියලා දිවිශාන් අයියලා ඔයාලා එහෙම එතකොට ඒ ලොකු අයත් එක්ක ඔච්චර ওই විදියට විහිළු කරගෙන සන්තෝෂයෙන් ඒ ප්‍රැක්ටිස් කරගෙන ওই මහන්සි වීම අර මැදිනන්න ඕන කියන මේක ඒ කියන්නේ මාර විදියට මේ පාර හිතට වැදුනා ටීම් එකේ ප්ලේයර්ස්ත් එක්ක එකමුතුකම හැමෝටම අමාරු වෙලා ඉද හැමෝටම උදව් කරා දැන් කව්වට එහෙම ආපු ගමන් බෝලෙට එහෙම වැදුනේත් නෑ ප්‍රැක්ටිස් වල. නමුත් අපි කව්වට පුෂ් කරලා ගහන්න මෙහෙම ගහන්න බෝල් කරලා අරේ මේ හැමෝටම එහෙම දැන් රසලේ වුණත් මතක ඇති ප්‍රැක්ටිස් වල හරියට වැදුනේ නැතුනම රසලේට අපි හෙල්ප් කරා. ඒ මේක තමයි මම හිතන්නේ මේ මාර එකමුතුකමක් තිබ්බ අන්තිමට වන්නම් ඒ තව මාස දෙක තුනක් ටුවර් එක තිබ්බත් මන්න සත දින් ඉතේ තියනවා නම් මේ එච්චරට එකමුතුකමෙන් විනෝදෙන් හිටියා. මේ කව්වා. ඔව් මමත් කියන්නේ මේ මම මැගදිනේ ආවේ ඉස්සලා ඉතින් එකපාරට අර ඇවිල්ලා බෑලක් දවස් දෙකක් ක්වොරන්ටයින් ඉඳලා ඊට පස්සේ එකපාරට ග්‍රවුන්ඩ් එකට ආපම් පොඩ්ඩක් කොච්චරුණත් මියන් අර පොඩි ප්‍රෙෂර් එකක් තියෙන එකක් අනිත් එක
මේ අරටි එකපාරට පොඩි මේ නිකන් චකිතයක් වගේ ඇති වෙනවනේ ගහන්න උනත් හැබැයි මාර හෙල්ප් එකක් දුන්නේ කියන්නේ මම පළවෙනි දවසේ ප්‍රැක්ටිස් ගිහලා බෝලේ වදින්නේ නැහැ බැට් එකේ ඊට පස්සේ මේ කවුද තිල එම්බා එතකොට ධම්මික ප්‍රසාද ඔක්කොම ආයලා තාම මට තව සෙෂන් එකක් වෙයි බැට් කරන්න ඒ කියන්නේ වැඩියෙන් සෙෂන් එකක් වගේ දුන්නා මොකද බෝලේ වද්ද ගන්න මොකද එකපාරට අර රටකට ගියපම එකපාරට ප්‍රැක්ටිස් කරන්න නේද ගහන්නත් අමාරුයිනේ ඒකෙන් අනිත් එක මේ 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 අපි හිටපු විදිය මාර ඒ කියන්නේ මම එන්ජොයි කරපු මොටෝ එක බොරු කියන්න ඕනේ නැහැ නේ ඇත්ත ඔක්කොමලා එක්කෙනාට එක්කෙනා පිටපසින් හිටියා අනිත් එක අනිත් අපිට කොහොමද එළියට බහින්න හම්බුන්නේ නැහැ නේ එතකොට හරි අමාරුයි හොටෙල් එකක ඇතුළට එලා වුණත් ඉන්නනේ හැබැයි අපිට ඒක තේරුන්නේ නැහැ මේ 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 ටුවේ මොකද සාත්තරලා රසල්ලා කවුද දිල්ෂාන් ඒ ඔක්කොමලා අපි මට අනිත් හොඳට මතක් වුණේ මේ රසල්ලා අපි ඔක්කොමලා මගේ ෆස්ට් ටුවේ එකේ අපි ටික ගියේ කොහෙද මේ 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 ඒෂියා කප් South Africa. Ah, Bangladesh. Oh. Oh, ඉතින් අපි ටික ඒකේ දැන් ඒවා ඔක්කොම ඉතින් ආයේ මතක් වෙනවා නේ එන මේ මේ මට නම් ලොකු opportunity එකක් හම්බුනේ කියන්නේ ඇවිල්ලා ඒකට මේ participate කරන්න. ඒකට මේ මේ මන්න හරි සන්තෝෂයි. ඔව් පැය 26ක් රෝමත් දාලා නේ ඔවා ආවේ. අපිට නම් direct flight එකක් හම්බුණා. ඔස්ට්‍රේලියාවේ ඉඳන් ඩෙලි ගිහිල්ලා යන්න. වාට නම් ඒක set වුනේ නැහැ. හැබැයි මට නම් retire වුණායින් පස්සේ ගොඩක් දුරට ටුවර්ස් ගියා එහෙම ගියා කියන්නේ මේ කමෙන්ට් කරන්න ගිය තුර හැබැයි තනියෙන් ඉන්නේ ලයිෆ් ස්ටයිල් එකක් එහෙම තිබුණ නැහැ හැබැයි ආයේ ටීම් එකක් එක්ක ෂෙඩියුල් එකකට ඇවිල්ලා එක එක්කෙනාට උදව් කරලා ඊගලංගේ සතුටයි දුකයි ආයේ ෂෙයා කරන්න හම්බෙච්ච එක තමයි මට ගොඩක්ම වටින්නේ එක්ස්පීරියන්ස් එක මැච් ගහන්න ගියාම තේන කික් එකක් තිබ්බා බුරු කියන්නේ නැහැ හැබැයි ගොඩක් අමාරුයි හැමදාම ඇවිල්ලා ඉතින් මස් ආය ජෙහෙරි දෙනවා මෙහෙරි දෙනවා වැඩිපුර එක්සර්සයිස් කරන්න ඕන මැච් ගන්න ගියාම තින බයකුත් තිබ්බා අපිට කැමති විදියට අපි පුරුදු විදියට අපි ඇංගල් වැඩ කරන්නෙත් නෑ ඉතින් හිත එක දෙයක් කරන්න කිව්වට අපිට කරන්නත් බෑ ඉතින් ඒ චැලෙන්ජ් එක තමයි ගොඩක්ම අපිට තිබ්බේ මැච් ගන්නකොට ටැක්ටික්ස් වලට වඩා හරියට බෝල් නැවිලා බෑයි මම හිතන්නේ ආයේ අපිට ඔය එක්ස්පීරියන්ස් එක තිබුණා නම් ගොඩක් හොඳයි කියලා හිතනවා යන්න යන්න අපිත් ෆිට් එකේ ඉන්න ඕන නැත්තම් ඔතන ඇවිල්ලා මේ හරියට perform කරන්න නැතුව බෑනේ වීලුවක් කරගන්න බෑනේ ඉතින් අපි දන්නවා ගිය අවුරුද්දට වඩා අපේ ස්ටෑන්ඩඩ් ලිෆ්ට් කරන්න ඕන කියන එක මේ මේ මැනේජර්ගේ බයිලා කොහමද ටුවර් එකේ මැනේජර්ගේ බයිලා මැනේජර් මේ පාර සමත්යෙන් හැරිලා බැඩුම් හැවෙ නැහැ සෙට්ුන්නේ නැහැ බැඩුම් ගහන්න කොල්ලෝ ටික වට කරගෙන හිටියා ඒ කියන්නේ වැඩේ හොඳට ගියා ඒ කියන්නේ නැත්තම් බැනුම් හොඳට ගියා හොඳට ගියා නැත්තම් ඉතින් සනත් අයගෙන් රෙදි ගැලවෙන්න තමයි දන්නවනේ මේ මම දැන් පොඩ්ඩක් අහන්න කැමතියි අපි ඉස්සරහට දැන් මොකක්ද අපි හිතන්නේ කියලා දැන් සීරීස් එක දෙන්න එකෙන් සෑහෙන මේ ශ්‍රී ලංකා ඉන්දියා සීරීස් එක T20 මැචස් ටික ගහලා ඒ සීරීස් එක දිනපු එක ගැන සෑහෙන හොඳ ෆීලිං එකක් තියෙනවා කොළඹ වටේ ඇවිදිද්දී කවුරුත් කතා කරන්නේ ක්‍රිකට් ගැන අන්තිම මැච් දෙකේ වගේ අපි ප්ලේයර්ස් ලගෙන් දැක්ක එනර්ජි එක ගොඩක් හොඳට තිබ්බා ඉතින් ආයේ පොඩි බම්ප් එකක් තියෙනවා නේද? ඔයගලන්ට එහෙම හිතෙනවද? මමද රසලයා මම දැක්කේ ඇත්තටම මේ මේ හරිම සන්තෝසයි නේ ගොඩ කාලෙට පස්සේ එහෙම සීරීස් එකක් දිනනවා දැක්කම මට නම් පුදුම සතුටක් ඇති වුණේ පොල්ලු ටික අනිත් එක අපරාධ කියන්න බෑ මේ මේ නියමට කරා ඒ ටෝර්නමන්ට් එක ඒ කියන්නේ 2020 වන්ඩේ අපරාධ එකක් අර මේ පොඩ්ඩක් එහෙමෙන් මෙවා වුණා නැත්නම් ඔක්කොම හැන එනර්ජි එකක් තිබ්බ මේ පාර මම දැක්කේ මේ මේ මොකද මැදට ඊපෝ මාර දිනන්න ඕනේ කියන මේ 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 අර හැංගීමෙන් ක්‍රීඩා කරා කියලා තමයි මන්නම් දැනෙන්නේ මොකද අර හතරක් ගැහුවත් මූණෙන් පෙන්න එකට එකට තියෙන අමාරුව ඒ කියන්නේ කවුරුත් කරන්න මේ මේ ආසාවෙන් නෙවෙයි හිටියේ ඒ කියන්නේ අර මාර එකමුතු කමක් තිබ්බා ඒ ඒ අනිත් එක ඉන්දියන් සයිඩ් එක පරද්දනවා කියන්නේත් එහෙම මේකක් ලේසි නෑ ඉතින් අපේ කොල්ලෝ ටික මන්නම් කියන්නේ නියමර කරා අනිත් එක මෙතනින් ඒ අම්බ කියන්නේ අනිත් එක මේ අර වන් ඩේස් වල ටිකක් ෆීලිං වල පොඩි අඩුපාඩුකම් ටිකක් තිබ්බා නමුත් T20 ඒව එකක්වත් දැක්කේ නැහනේ මාර විදිහට ඒක වෙන්නේ මැච් වල හරි පර්ෆෝමන්සස් පොඩ පොඩ කාගෙන් හරි අර පොසිටිවිටි එක එනකොට ඒ ඇඟට ගැම්මක් එනවා නේ දැන් අපි සමාලාට අපි ගල් වෙලා ඉන්නේ
මේ හැබැයි පොඩ පොඩ කම්ෆර්ටබල් වෙලා අපිට මේක කරන්න පුළුවන් අපේ ටීම් එකට මේක කරන්න පුළුවන් කියලා හැංගීම එනකොට පොඩක් අතු ගහනවානේ ඒ වගේ සීන් එකක් නෙමෙයි දුන්නේ ඉතින් ඕමෝම යන්නේ යන්න මේ ඒ කියන්නේ ඉබේම වෙන්නේ නැහැ මේ මේ එෆර්ට් එකම තියාගෙන ඊට වඩා පොඩ පොඩ පුෂ් කරා නම් තව පොඩ්ඩක් අපේ නැචරල් ෆ්ලෑර් එක ප්ලේස් ලගින් දකින්න හම්බෙන්නේ නැද්ද ඉතින් මේක හරි හරි පැත්තටනේ යන්නේ ඉතරයිනේ අපිට මෙතනින් බලාපොරොත්තු වෙන්න පුළුවන් අනිවාර්යෙන් අනිවාර්යෙන් මාර පොසිටිව් ස්ටෙප් තිබ්බ ඇත්තර මේක තමයි අපි මේ මේ අපේ අපි අන්තිම කාලේ නිකන් දැක්කේ නැත්තේ බට් ලයික් ලාස්ට් වේකේ මාර පොසිටිව්ස් ගොඩක් තියෙනවා ඉතින් ඒ වාරගෙන ඒකෙන්ම මේ ක්‍රීඩා කරත් අපිට මොකද රසලෑ හැම මම දැක්කපු විදිහට හැම ටීම් එකම ඔය පොඩ්ඩක් එක කාලයක් යනවා පොඩි අර මේ මේ පසුබෑමක් තියෙන හැබැයි ඉතින් ඒකට අපි මේ මේ මැච් එකක් දෙයක්වත් දිදන්නේ නැතුව අපිට ආයේ එකෙන් ගොඩේමක් නැහැ කියලා අපි ඔක්කොම දන්නවනේ ඉතින් දැන් මේ සීරීස් එක හැබැයි නියමර සෙල්ලම් කරා ඉතින් මම හිතනවා ඉස්සරහටත් ඔය එකමුතු කමින් ඔක්කොම එකට එකතු වෙලා සෙල්ලම් කරොත් අපිට ආයේ මේ මේ ලොකු වෙලාවක් කියන්නේ අපිට ආයේ උඩට එන්න ඔව් එම්බා अंतिम अंतिम ඉතින් ඒ දෙන්න බවුන්ඩරි ගහන්න පුළුවන් ප්ලේස් ලා දෙන්නෙක් නේ টপ ඔෆ් ది ඕඩර් එකේ ඒගොල්ලෝ ඩොමිනේට් කරන්න ගත්තා නම් ඔය අඩුපාඩුව වැහෙන්නේ නැද්ද ඒගොල්ලන්ගෙන් රන් රේට් එක එනකොට අනිත් බැට්ස්මන් ලට තියෙන ප්‍රෙෂර් එකත් අඩුයි ඉතින් මං හිතන්නේ ඔයා කියන නම්බර අපිට ගහන්න පුළුවන් වෙයි අපි අන්තිම මේ T20 සීරීස් එක බලද්දී අන්තිම මැච් 15ට අපේ ඇවරේජ් කෝ එක 132යි තිබිලා තියෙන්නේ ඒ ඔයා කියන එක ඇත්ත ඒකෙන් ඕක අපිට 150-60 කරගන්න පුළුවන් වුණා නම් රිසල්ට්ස් ටික වෙනස් වෙනවා මේ සීරීස් එකේ කෞෂි කෞෂි ඉස්සලම වාගෙන් මේ වාට වාගේ ෆේවර් පික්ස් කවුද වාට හොඳටම සෙල්ලම් කරේ බෝලිං වලයි බැටින් වලයි මම දැක්කේ චමීර නියම බෝල් කරානේ චමීර ෆාස්ට් බෝලර් ආයේ වරිදු අස්තරංග ලයික් හී දෙපැත්තෙන් මේ කියන්නේ බැටින් පොඩ්ඩක් අන්තිම දෙකේ පොඩ්ඩක් මේ ෆේල් වුණාට බට් හීස් අ ගුඩ් ඕල් රවුන්ඩර් මම දැක්කේ ලයික් බෝලින් වුණත් එයාගේ පේස් වේරියේෂන්ස් ඒ කියන්නේ ඔක්කොම මාර ඒ කියන්නේ ගුඩ් ඒ කාර හොඳ නොලෙජ් එකක් තියෙන ක්‍රිකට් වල ඉතින් ඒ දෙන්න තමයි අනිත් එක බැටින් වල මම දැක්ක බානුක පළවෙනි මැච් එකේ සෝරි ගහපු විදිය ඒත් අවිෂ් කනේ ඕපන් කරේ මේ ඔව් අවිෂ්කයි විනෝදුයි විනෝද් බානුක ඔව් අවිෂ් අනිත් මේ විකට් කීපර් මේ මිනොත් බානුක මාර සපෝට් එකක් දෙන්නේ විකට් එක පිටිපස්සෙන් නම් මොකද ඒ වගේ අර එක්කෙනෙක් කවුරු හරි ඉන්න ඕනේ නේ මේ කියන්නේ ටීම් එක අර බැටන වෙලාවට අප් කරලා ගන්න මම දැක් මගේ ඔය පස් දෙනයි අරි කට්ටිය මං කියන්නේ නරකට කරා කියලා එහෙම මොකක්වත් නැහැ මගේ පිට කරපු පස් දෙනා ඔය පස් දෙනා තමයි එම්බා ඇත්තටම මේ සයිඩ් එකක් තමයි අපිට ඉන්න ඕනේ බැටරි ලයින් අප් එක. නැත්නම් ඉතින් ඒ දෙන්න ගියොත් 120ට 130ට යන්න බෑනේ රසලයි. ඉතින් ඒ වගේ හොඳ බෝලිං යුනිට් එකක් තිබ්බ ඇත්තටම මේ අන්තිමට මේ අක්කිල දලංජයත් එහෙම ඇවිල්ලා හොඳ පන්දු දැම්ම. කියන්නවනේ වනිදු හොඳටම දැම්ම ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඉතින් නම්බර් 1 වෙන එක අහන්න දෙයක් නැහැ බෝලිං රෑන්කින් වල. ඒ වගේම ඕල්රවුන්ඩර් මේකනුත් ඉස්සරහට මෙන්න පුළුවන්. තව ටිකක් කල්පනා කරලා මේ ටීම් එකට අවශ්‍ය විදිහට සෙල්ලම් කරන්න පුළුවන් නම් හැමෝටම ප්ලේයර්ස්ලා ඔක්කොටම හොඳයි
අපි කොම්බිනේෂන්ස් බලවන අර බැට්ස්මන්ලා දෙන්නාම තව පොඩ්ඩක් සෙලෙක්ෂන් එකක් තියෙනවා ස්පිනර්ස්ලා නම් ප්‍රවීන් ජයවික්‍රම අකිල දනංජය වරිඳු හසරංග රමේෂ් මෙන්ඩිසු තෝන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඉතින් අපිට එතන ඔප්ෂන්ස් තියෙනවා චාමික ඇවිල්ලා ඕල්රවුන්ඩර් ඔප්ෂන් එක වුණාට චමීරට සපෝට් එකට මම හිතනවා තව හොඳ ෆාස්ට් බෝලර් කෙනෙක් ඉතින් බිනුර ඉංජ වුණා බිනුර එංගලන්තේ හොඳට කරලා මෙතන අර දිගටම මැච් ගහන්න පුළුවන් වෙලා තිබුණා නම් නියමට එයාගේ ඩෙවලොප්මන්ට් එකට එයාගේ කොන්ෆිඩන්ස් එකට ටීම් එකේ බැලන්ස් එකටත් මම හිතන්නේ හොඳ ඔපචුනිටි එකක් වෙලා තියෙයි ඒක වුණේ නැහැ මම හිතන්නේ සවුත් අප්‍රිකන් සීරීස් එක අපිට ඒක බලා ගන්න පුළුවන් වෙයි කියන එක ඉතින් ඒක ගොඩක් ඔව් පාස් බෝලර් කෙනෙක් දැන් ලංකාවේ ගහනවා නම් තව මේ ටීම් එකට කවුද අයින් කරන්නේ නිකන් හිතන්නකො ඔව් දැන් ඒක මේ ඒක මම කියේ ඒක මම කියන රීසන් එක ඇවිල්ලා එම්බා අපිට මේ විකට් වල අපිට ඒ ඔප්ෂන් එක අවශ්‍ය වෙන එකක් නැහැ ඔය පිච් එක ඊට වඩා ටිකක් ෆ්ලැට් වෙලා කැපෙන් කැපුන් නැත්නම් හරි අපි UAE ගියොත් බෝලේ කැපෙන් නැත්නම් හරි ඒ අපිට ඕන ස්පීඩ් එක නැත්නම් පිච් එකේ අපිට හොඳ සීමින් ඔප්ෂන් එකක් ඕන වෙනවා ටීම් එක බැලන්ස් කරන්න. ඉතින් ඒක හින්දා අපි මේ ඔප්ෂන්ස් ගැන හිතන්න ඕන. අපි 11ක් හරි අපිට දැනට මම හිතන්නේ 11ක් අපිට ඉන්නවා දැන් කෞෂි නම් පහක් කිව්වා. ඒකම කුසල්ුයි බානුක දාලා අපිට ඕන අනිත් ස්පින ප්‍රවීන් හරි අකිල දනංජය හරි දාලා අපිට එහෙම ටීම් එක හදා ගන්න පුළුවන්. චරිත අසලංකත් හොඳට ලකුණු රැස් කරා යා මැද ගහනවා අමාරු වෙලාවේ රන්ස් ගහන්න පුළුවන් බැට්ස්මන් කෙනෙක් ඉතින් එම්බා කිව්වා වගේ උඩින් දෙකක් ගියොත් කවුද ඇදගෙන යන්නේ ඉතින් අසලංක දනංජය ඩිසිල්වා ඒ රෝල් එකේ ඒගොල්ලන්ගේ ඉතින් ඒ වගේ අපි එක්ස්ට්‍රා ඔප්ෂන් එකක් බලන්න ඕනේ ඉතින් අපි තව තර්ඩ් ෆාස්ට් බෝලර් කෙනෙක් ලෑස්ති කරගෙන කොමරි තියාගන්න එක අපිට අවශ්‍ය වෙනවා නැත්තම් මේ කන්ඩිෂන්ස් වල විතරයි අපිට ගහන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි තා පොඩ පොඩ ටීම් එක හොඳ වෙන්න නම් වෙනස් කන්ඩිෂන්ස් වලට ගන්න ලෑස්ති වෙන්න ඕනේ ඉතින් මං හිතන්නේ ඒක තමයි බිනුරගෙන් ඉංග්ලන්ඩ් සීරීස් එකේ බැලුවා නම් බිනුරගෙන් ඒක හොඳට වුණා ඒක ඩෙවලොප් වෙයි කියන එක තමයි අද සසින් සවුත් අප්‍රිකන් සීරීස් එක ගොඩක් වටිනා සීරීස් එක අපිට මෙතන තියෙන පොසිටිවිටි එක එක ඉස්සරහට ගෙනියන්න ඕන අන්තිම සීරීස් එකනේ වර්ල්ඩ් T20 එකට වඩා වර්ල්ඩ් T20 එකට ඉස්සරලා ඉතින් ඉතාමත් වැදගත් සීරීස් එකක් සති 3-4ක් තියෙනවා සති දෙකක් විතර නිවාඩු අරගෙන ආයේ බබල් එකේ ඉන්න එක ලේසි නෑ ඉතින් පවුල් එක යාළුවෝ එක ටිකක් කාලය ගත කරලා ආයේ ට්‍රේන් කරලා ફોકસ කරන්න අවස්ථාවක් තියෙනවා කියන එක තමයි මට හිතෙන්නේ. ඇඹට මොනාරි තෝත්ස් තියෙනවද එතන? දැන් ඔයා කියපු කතාව හරියටම හරි දැන් මේ ලංකාවට ස්පින් වැඩි කරලා ඒ කම්පිටිෂන් එක හරියට හරි. දැන් පිට රටකට යනවා නම් ස්පින් එක ගහන්න බෑ අනිවාර්යෙන් පාස් බෝල කෙනෙක් මේන් පාස් බෝල කෙනෙක් ගහන්න වෙනවා. එතකොට බලන්න ඕනේ ඊළඟට එන ටීම් එකට එන පාස් බෝල මොන වගේ ඔප්ෂන් එකක්ද කියන එක. මවන්නම් කැමති ඇත්තටම ලහිරු කුමාර වගේ එස්ට්‍රා පේස් එක තියෙන කෙනෙක් දුෂ්මන්ත වගේ හදාගත් ඒ ලෙන්ත් හදාගෙන ආව නම් මේ සෑහෙන්න අපට වටිනවා මේ ලහිරු කුමාරගෙන් ආව නම් මොකද පේස් එකයි ඕන වෙලා කැල්ලා දෙන්න පුළුවන් හොඳ 125 විතර වේගය තියෙනවා ඉතින් ලයිනල් ලෙන්ත් එක ඉම්පෝර්ට් දැන් බලන්න දුෂ්මන්තගේ ලයිනල් ලෙන්ත් කෙලින්ම විකට් ටු විකට් බොඩි බොඩි ලයින් බෝලේ යනවනේ හරි ලස්සනයි බලන්නේ ආසයි ඒක එයාගේ රන් අප් එකත් රියල් ෆාස්ට් බෝලර්ගේ රන් අප් එක සයිඩ් එකෙන් ස්ක්වයර් ලෙග් හරි පොයින්ට් එකෙන් බලද්දී හරි රිදම් එකක් තියෙනවා හරි ලස්සනයි බලන්නේ එයාගේ වේරියේෂන්ස් තියෙනවා ස්ලෝ බෝලර් නැත්තේ නේ නියමන දානවා මේක දානවා හැබැයි ඔය ඒ ඔක්කොම ඩිරෙක්ෂන් එක හොඳට තියෙනවා ඉතින් එයාට බවුන්සර් එකක් දාලා එයාගේ ලයින් ඇන් ලෙන්ත් එකට යන්න මේ හැකියාව තියෙනවා සමහරවිට අපි බවුන්සර්යක් දාලා දැන් එම්බා ටිකක් ඒ වගේ කීපගේ ග්ලව් එකේ මේම බෝලේ වදිද්දී වානිකන් ඒකමයි දාලා ඉන්නේ. හැබැයි දුෂ්මන්ත එයාට ටිකක් ඒ ඇඩ්ජස්ට්මන්ට් එක කරනවා. එහෙම කිව්වේ නෑ මම. දන්නවනේ ෆාස්ට් බෝලර් වලට බෝලේ යන්න ගත්තම එහෙම යනවා බලන්න ආසයි. ඉතින් ඒක කරනවා. ඒ උඩට මේ වගේ විකට් වල ඔයා කිව්වා වගේ මේ කර ළඟේ බෝලේ අල්ලන්න දකින්න මාර ආසයි. මොකද එන කාලෙකින් එහෙම දකින්නේ ෆාස්ට් බෝලර් කෙනෙක් ඇත්තටම මේ කෙත්තාරාම කියන්නේ ස්ලෝනේ. ඇත්තටම කියන්නේ ෆ්ලැට් කරලා වා තමයි මං හිතන්නේ තනතිල්ල ගැන විස්තරය දෙන්නේ. නමුත්
සෑහෙන ස්ලෝ නමුත් හොඳ බවුන්සර් ටිකක් නම් දැම්මා ඔව් ඒ ස්ලෝ බෝල් එකේ අතරතුර ඉතින් ඩිරෙක්ෂන් එක එයාගේ දාන තැන් ඔක්කොම හොඳයි ඉතින් ඒක ඒක මේන්ටේන් කරන්න ඕන ඒක එන්නේ ෆිට්නස් එකත් එක්ක එයා දැන් ඔතන ඉඳ වුණොත් ඒ කොන්ෆිඩන්ස් එක ආයේ බහිනවා ඉතින් එයා ගොඩාක් ප්‍රෙෂර් වෙලා එයාගේ ෆිට්නස් ෆිට්නස් කියන්නේ රෙස්ට් කෑම ට්‍රේනින් ඔක්කොම ඒ ඔක්කොම ප්‍රවේශම් වෙන්න ඕන ඒ රිදම් එක තියාගන්න Amber, thank you very much. Other join Karata Kaushit Ava, thank you. Shyam, you're back. Amber, Munaunat dialogue view app kamatak karanne pa match balanna puluwam film balanna puluwam. Aniwa. Me yana tane. Aniwa. Eken tamai den okkoma karagena yanne. And Shyam, where did you go? Did you go to transfer some money? Went to the bank went. Or what? I actually went to receive some money. Adi dida aunty salli wage akewa podi wedakata ekata giya singala aragena ava actually is very good Celant branch ekala thiyana me the main one in I went there got my job done tata bada gala gilla hawa then mekai scene eka then mama prediction ekak dunnane giya para 3 weni ODI ekedi eka gahala T20 series ekak gahanawa kiyala then e kiwa wage kiri gahata yanna wage wede una harida then South Africa series එක prediction එකත් මම දැන් දෙන්න යන්නේ අද නෙවෙයි ඉක්මනටම ලෑස්ති වෙලා ඉන්න ඒක ඇස්සේ අපේ පොඩි එකා දුන්නා පුසක් පස්සේ මෙබාලියක් එක්ක දැන් යන්නේ මගේ prediction පුසා පුසා මගේ prediction එක අරන් දුවලා දැනට ඒකයි ඉන්නන පුසාල්ලා අරන් prediction එක ගන්න මේ දේවාලයක් දා ගන්නවා මේ දවස්වල හොඳයි දා ගන්න මොකද කියන්නේ ඔන්ලයින් ක්‍රමයට අන්තිම අම්බා thank you කෞෂි ලැබේ yeah එකම මේ කෞෂිටත් thank you කියන්න ඕන thanks shyam thank you everyone අපි ඔක්කොම පොඩි break එකක් අරගෙන පොඩ්ඩක් chill එකේ ඉන්නේ දැන් thank you series එක ඉවරයි series අතර players ලා වගේ අපිත් පොඩ්ඩක් slow motion එකේ ඒ සොමිය පොඩ්ඩක් enjoy කරන්න ඕන අනිවාර්යෙන් shyam all good Thank you so much. A happy Sunday for everybody and we'll be coming again tomorrow with another special show. Eka damta karanne pa. Namo denata api giya. Bye bye. Receive money from anywhere in the world. Western Union now available at Ceylon Bank. Chilling with Russell.